තුන්වන පරිච්ඡේදය මාතෘකාව භාවනාව යනු කුමක්ද භාවනාව යනු වචනයකි විවිධ කතිකයෝ වචන විවිධ ආකාරයට භාවිතා කරති මේ අවශේෂ කාරණාවක් ලෙස පෙනුනද එසේ නොවේ යම්කිසි කතිකයෙක් භාවිතා කරන වචනවලින් ඔහු හෝ එය අදහස් කරන්නේ කුමක්ද යන්න නිවැරදිවම sannivedanaya වීම බෙහෙවින් වැදගත්ය උදාහරණයක් ලෙස ගත් කල මිහිපිට පවතින සෑම සංස්කෘතියක්ම පාහේ භාවනාව වශයෙන් හැඳින්විය හැකි කිසියම් මානසික අභ්‍යාසයක් ඉදිරිපත් කර ඇත. එම වචනයට ඔබ කෙතරම් ලිහිල් අර්ථයක් දෙන්නේද යන්න වැදගත්ය. අප්‍රිකානු ජාතිකයන්ගේ සිට එස්කිමෝවරුන් දක්වා භාවනාවෙහි යෙදෙති. බොහෝ සෙයින් එකිනෙකට වෙනස් මෙම ක්‍රමශිල්ප පිළිබඳ සමීක්ෂණයක් කිරීම අපගේ බලාපොරොත්තුව නොවේ. ඒ සඳහා වෙනත් පොතපත ඇත. බටහිර පාඨකීන්ට හුරු පුරුදු ඔවුන් භාවනාව යන නමින් අදහස් කරන අභ්‍යාසයන් සාකච්ඡාවට පමණක් මෙම පොත සීමා කරමු. යාඥාව සහ මෙනෙහි කිරීම යනුවෙන් හැඳින්වන තරමක් දුරට සමානකමකින් යුතු ක්‍රියාකාරකම් දෙකක් යුදෙව් ක්‍රිස්තියානි සම්ප්‍රදායන් තුළින් අපට හමු වෙයි. යාඥාව ආධ්‍යාත්මික ඒකකයක් වෙත එක එල්ලේම ඍජු ආමන්ත්‍රණය කිරීමකි. නියමිත කාල පරිච්ඡේදයක් තුළදී ආගමික අරමුණක් පිළිබඳව හෝ බයිබල් පාඩයක් පිළිබඳව හොඳින් විමසා බැලීම මෙනෙහි කිරීමයි. සිත දියුණු කිරීම පැත්තෙන් ගත් කල මෙම ක්‍රියාවන් යුගලය සිත එකඟ කිරීමේ අභ්‍යාසයන් බව පැහැදිලි වෙයි. එය සාමාන්‍ය සිතුවිලි ධාරාව සීමා කර සිත එක ක්‍රියාකාරී ප්‍රදේශයකට ගෙන ඒමයි. මෙහි ප්‍රතිඵලය අනෙකුත් කායික ක්‍රියාවලියේ નિરાයාස තැන්පත් බව හා සාමකාමී සුවදායක හැඟීමක් ඇතිවීමයි. මුළුමනින්ම සිත එකඟ කිරීමේ අභ්‍යාසයක් වන යෝගී භාවනාව Hindu සම්ප්‍රදායෙහි පවතී. මෙම අභ්‍යාසයන් මගින් සිදු කරන්නේ සිත විසිරී යාමට නොදී එක අරමුණක් වෙත යොමු කිරීමයි. ගල් කැටයක්, පහන් දැල්ලක්, ශබ්ද මාත්‍රයක් වැනි කුමක් හෝ අරමුණු කරගත් යෝගියා සිත විසිරී යාම වළක්වා ගනී. ඔහු ඊළඟට උත්සාහ ගන්නේ භාවනාත්මක මන්ත්‍රයක් වර්ණවත් ආගමික රූපයක් හෝ ශාරීරියේ ශක්ති නාලිකාවක් වැනි වඩා සංකීර්ණ වස්තුවක් අරමුණු කරගෙන තමාගේ පුහුණුව පුළුල් කර ගැනීමටයි. භාවනා අරමුණෙහි සංකීර්ණ බව කෙතරම් විශාල වූද තවමත් ඒ සිත එකඟ කර ගැනීමේ අභ්‍යාසයක් පමණක්මය. බෞද්ධ සම්ප්‍රදායට අනුවද සිත එක අරමුණක පිහිටුවීමට ඉහළ වැදගත්කමක් ලබා දෙයි. ඒ අතරම එළැමි සිහිය යන අංගය එකතු වෙයි. එය වඩාත් අවධාරණයට ලක්වන අංගයයි. සෑම බෞද්ධ භාවනා ක්‍රමයකම පරමාර්ථය සිත එකඟ කිරීමේ උපකාරයෙන් එළඹි සිහිය වර්ධනය කිරීමයි. ඉතා පුළුල් වූ බොදු සම්ප්‍රදාය තුළ මෙම පරමාර්ථය කලා ළඟා විය හැකි විවිධ මාර්ග පවතී. සෙන් බුදුදහම වෙනස් වූ මාවත් දෙකක් භාවිතා කරයි. තමාගේ අදිෂ්ඨාන බලයෙන් ඍජුවම එළඹි සිහිය තුළට අවතීර්ණ වීම පළමු ක්‍රමයයි. ඒ බිම වාඩි වී සිටින බව දැනීම හැර අනෙක් සියලුම දේ මනසින් එළියට විසිකිරීමයි. ඉතා සරල ලෙස පෙනෙන නමුත් එය ලිහිසි කටයුත්තක් නොවේ. පුංචි උත්සාහයක් දැරීමෙන් එහි අසීරු බව තේරුම් ගැනීමට ඔබට පිළිවෙන. උපායශීලීව උඩු සිතේ සිතිවිලි වලින් මුදාගෙන සිත නිර්මල එළමි සිහියට ගෙනීම රින්සායි ගුරුකුලයට අනුව භාවිතාවන දෙවන සෙන් ක්‍රමයයි. විසඳිය නොහැකි පෙහෙලිකාවක් සෙන් සිසුවාට ලබා දී ඔහුගේ විසඳුමක් බලාපොරොත්තු වීමෙන් සිසුවාට තැතිගැන්වෙන සුළු පුහුණු වීම අවස්ථාවක් සලසා දී මෙහිදී එම අසීරු අවස්ථාවේ වේදනාවෙන් පලා යා නොහැකි බැවින් ඔහුට හෝ ඇයට නිතතින්ම එම මොහොත මුළුමනින්ම අත්දකින්නට සිද්ධ වෙන්නේද? එයින් ගැලවී යා නොහැකි අන් ස්ථානයක් නැත. සෙන් සැබවින්ම අසීරු පුහුණුවකි. එය බොහෝ දිනාට ප්‍රතිඵලදායී වන නමුත් ඇත්තෙන්ම මහත් අසීරු කාර්යකි. තවත් උපක්‍රමයක් වන තාන්ත්‍රික බුදුදහම මෙයට හාත්පසින්ම වෙනස් ප්‍රවේශයකි. ඔබ යයි සිතා සිටින ඔබ යන උඩු සිතෙහි කල්පනාවන් තුළින් මමත්වයේ විවිධ ආකාරයෙන් ප්‍රකාශ වීමක් ලෙස සලකනු ලබයි. මෙම විඥානික සිතුවිලි තමා යන සංකල්පයේ සමග තදින් බැඳී පවතී. මමත්වයේ නොහොත් ස්ව සංකල්පය යන ගලා යන පිළිසිතු එළැඹි සිහියට කෘතිම ලෙස ඇලවුණු ප්‍රතික්‍රියා හා ප්‍රතිරූප සමූහයක් මිස අන් කිසිවක් නොවේ.
මෙවන් ප්‍රතිරූප විනාශ කර නිර්මල එළඹි සිහිය අත්පත් කර ගැනීම තාන්ත්‍රික බුදුදහමේ පරමාර්ථයයි. සිතින් රූප මවා ගැනීමේ ක්‍රියාවලියක් ආශ්‍රයෙන් මෙය මුදුන්පත් කර ගනී. උදාහරණයක් ලෙස දක්වල සිසුන් හට භාවනා අරමුණක් ලෙස තාන්ත්‍රික දේව මණ්ඩලයට අයත් දේව රූපයක් දෙනු ලබයි. මෙම අරමුණ සිතින් මවා ගැනීම කෙතරම් මනවින් ඉක්තු කරනවාද කියතොත් සිසුවා මද වේලාවකින් දේව රූපේ බවට පත්වේ. මෙහිදී තමා වෙනුවට එම දෙවියාගේ අනන්‍යතාවය තමා වෙත ආරෝපණය කරගනි. තර්මක කාලයක් ගත විය හැකිවද ඒ සැබවින්ම ප්‍රතිඵලදායකයි. මෙම ක්‍රියාවලියේදී මමත්වයේ හෝ තමා යන සංකල්පයේ සෑදී යති ආකාරයේ දැක ගැනීමට සිසුවාට හැකියාව ලැබේ. තමාගේ සහ සමස්ත මමත්වයන්ගේ පදනම් විරහිත ස්වභාවය හඳුනා ගැනීම තුළින් ඔහු තමා යන සංකල්පයේ කෙරෙහි ඇති බන්ධනවලින් නිදහස ලබයි. අවසාන ප්‍රතිඵලය වන්නේ තමාගේ කැමැත්ත පරිදි අවශ්‍ය විටක තමාගේ හෝ අන්යෙකුගේ අනන්‍යතාවයක් ආරෝපණය කර ගැනීම හෝ කිසිම අනන්‍යතාවයකින් තොරව සිටීමට උවද හැකියාව සිසුවා ලබා ගැනීමයි. නමුත් තාන්ත්‍රික බුදුදහමද ලෙහෙසි පසු දෙයක් නොවේ. විපස්සනාව ඉතා පැරණිම බෞද්ධ භාවනා ක්‍රමයයි. එය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ සතිපට්ඨාන සූත්‍රයට සෘජුවම සම්බන්ධකම් ඇත. විපස්සනාව සෘජුවමත් ක්‍රමානුකූලමත් එළඹි සිහිය වැඩිීමේ ක්‍රමයයි. එය කොටසින් කොටස වසර ගණනාවක් මුළුල්ලේ සිදුවන ක්‍රියාවලියකි. විපස්සනා සිසුවා අවධානය යොමු කරන්නේ තම පැවැත්මෙහි විවිධ පැති දැඩි ලෙස පරීක්ෂා කිරීම පිණිසයි. තමාගේ ගලා යන ජීවිත අත්දැකීම් වැඩියෙන් දැක ගැනීමට ඔහුව පුහුණු කරයි. විපස්සනාව සංසුන් ක්‍රමවේදයකි. එසේම ඉතා අංග සම්පූර්ණ ක්‍රියාදාමයකි. ඔබගේ සිත පුහුණු කළ හැකි පැරණි වූ ක්‍රමානුකූල වූ උපදෙස් සංග්‍රහයකින් යුක්ත අභ්‍යාස ක්‍රමයකි. ඔබගේ ජීවන අත්දැකීම් ගැන වඩාත් සිහි කල්පනාවකින් සිටීම සඳහාම වූ අභ්‍යාස මාලාවකින් යුක්ත ක්‍රියාපිළිවෙතකි. එය ක්‍රියාකාරී ඇහුම්කන් දීමක් සිහියෙන් යුතුව දැකීමක් මෙන්ම සුපරීක්ෂාකාරී අත්හදා බැලීමක්ද වෙයි. තීව්‍ර ලෙස ගඳ සුවඳ බැලීමට පූර්ණ ස්පර්ශය හා සිදුවන සෑම සිදුවීමක් කෙරෙහිම පූර්ණ අවධානයෙන් යුතුව සිටීමටත් අපේින් ඉගෙන ගනිමු. අපගේ සිතිවිලිවල පැටලී නොගෙන ඒවාට ඇහුම්කන් දීමට අපට එයි ඉගෙනගත හැකිය. විපස්සනා භාවනා භූමියේ පරමාර්ථය වන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ධර්මතාවයන්හි සත්‍යතාවය දැක ගැනීමට ඉගෙන ගැනීමයි. දැනටමත් ඒ දන්නා බව අප සිතා සිටීම මායාවකි. අපගේ ජීවිත අත්දැකීම් කෙරෙහි අප අවධානය යොමු කරන්නේ ඉතා අල්ප වශයෙන් බැවින් එය හරියටම අප ගැඹුරු නින්දක පසුවනවා වැනිය. සරලව ගත් කල අපගේ අනවධානය දැක ගැනීමට ප්‍රමාණවත් අවධානයක් අපට නොතිබීමයි. ඒ තවත් උගුලකි. තමා යන සංකල්පයට යටින් පවතින්නේ මොනවාදැයි දැන ගැනීම සිදුවන්නේ එළඹි සිහියෙන් සිටීමේ ක්‍රියාවලිය තුළිනි. එවිට සැබෑ ජීවිතය යන කුමක්ද කියා අපි අවබෝධ කර ගනිමු. එය දුක, සැප හෝ ජය පරාජය අතර ගෙවී යන්නක්ම නොවේ. අප දැකීමට වෙහෙස ගන්නවා නම් හා හරියාකාරව බලනවා නම් ජීවිතයට වඩාත් ගැඹුරු රටාවක් ඇත. විපස්සනාව යන මුළුමනින්ම අලුත් දැකීමකින් ජීවිතය අත්දැකීමට ඔබට කියාදෙන මානසික පුහුණුවකි. ප්‍රථම වරට ඔබ අවට හා ඔබ තුල සැබවින්ම කුමක් සිදුවන්නේද යන්න ඉගෙන ගන්නවා ඇත. ඒ සොයන් ගවේෂණයකි. සිදුවන මොහොතේම එයට සහභාගී වෙමින් ඔබගේ අත්දැකීම් නිරීක්ෂණය කරන සහභාගීත්ව නිරීක්ෂණයකි. මෙවැනි පුහුණුවකට අවතීර්ණ විය යුත්තේ මෙබඳු ආකල්පයකින් යුතුවයි. මට කලින් උගන්වා ඇති දේ කුමක් වුවත් කම් නැත. පූර්ව නිගමන න්‍යායන් හා කලින් ඇති අදහස් අමතක කරමි. ජීවිතයේ සැබෑ ස්වභාවය දැක ගැනීමට මට උවමනාය. සැබවින්ම ජීවත් වනවායයි කියන අත්දැකීම විඳීමට මට අවශ්‍යයි. වෙනත් කෙනෙකු විසින් කරන විස්තරයක් බාර නොගෙන ජීවිතයේ ගැඹුරු ගුණාංග තේරුම් ගැනීමට මට උවමනාය. මා විසින් ඒ දැකිය යුතුයි.
මෙවැනි ආකල්පයකින් යුතුව භාවනාවේ නිරත වෙන ඔබ සාර්ථක වනු ඇත. ඔබ පවතිනදී ඒ ආකාරයෙන්ම දැක ගන්නා බව දැනගන්නවා ඇත. මොහොතින් මොහොත වෙනස් වෙමින් ගලා යන සැටි දැකගනි. එවිට ජීවිතය විස්තර කළ නොහැකි විශ්වාස කළ නොහැකි තරම් සාරවත් බවක් අත්කර ගන්නවා ඇත. එය අද්දකී යුක්තක්මය. භාවනාව යන පාලි වචනෙහි මූලය වන්නේ වූ නොහොත් වැඩිම හෝ පත්වීමයි. එම නිසා භාවනාව යනුවෙන් වැඩිම නොහොත් දියුණුව යන්න හැම විටම භාවිතා කෙරෙන්නේ මනසට අදාළවයි. භාවනා යනු මනස වැඩිමයි. විපස්සනා යන්න මූලයන් දෙකකින් සෑදී ඇත. පස්සනා යනුවෙන් අදහස් වන්නේ දැකීමයි. වී යන උපසර්ගයට බොහෝ තේරුම් ඇත. මූලික අරුත විශේෂ ආකාරයෙන් යන්නයි. ඇතුළතට හා මගින් යන දෙවැදෑරුම් අර්ථයක්ද එයට ඇත. පැහැදිලිව හා නිවැරදිව යමක් ඇතුළත බැලීම සෑම සංගටකයක්ම වෙන්කොට දැකීම හා එහි ඉතාමත් මූලික යථාර්ථය විනිවිද දැකීම. එහි සමස්ත අර්ථයේ විමර්ශනයට ලක්වන වස්තුවෙහි යථාර්ථය විනිවිද දැකීමට මෙම ක්‍රියාවලිය මඟ සලසා දෙයි. සියල්ල එකතු කළ විට විපස්සනා භාවනාව යනු විනිවිද දැකීම හා පූර්ණ තේරුම් ගැනීම ඉලක්ක කොට විශේෂ ආකාරයෙන් සිත දියුණු කර ගැනීමයි. ජීවිතයේ දකින විශේෂ කෝණයක් අපි විපස්සනා භාවනාවේදී වඩා ගනිමු. යථාර්ථය පවතින ආකාරයෙන්ම දැක ගැනීමට අපි අපව පුහුණු කරමු. එම විශේෂ තේරුම් ගැනීම එළඹ සියනෝ සිහියෙන් සිටීම යනුවෙන් හඳුන්වනු ලබයි. අප සාමාන්‍යයෙන් කරන දෙයට වඩා එළඹ සිහියෙන් සිටීම බෙහෙවින් වෙනස්ය. අප ඉදිරියෙන් සැබවින්ම ඇත්තේ කුමක්ද කියා අපි කිසි විටකත් සොයා නොබලමු. සිතුවිලි හා සංකල්ප තිරයක් තුලින් අප දකින ජීවිතය යථාර්ථය ලෙස අපි වැරදි වැටහීමක් ඇති කරගෙන සිටිමු. අප කෙතරම් දුරට නිමක් නැති සිතුවිලි ගංගාවකට හසු වී ඇද්දැයි කිවහොත් ගලා යන ජීවිතය අපි නොදකිමු. නිරතුරුව අපගේ ආශාවන් මුදුන් පමුණුවා ගැනීමේ හා වේදනාවන්ගේ පලා යෑමේ කාර්ය වෙනුවෙන් අපගේ මුළු ජීවිත කාලයම ගත වෙයි. අප මුළු ශක්තියම වැය කරනුයේ අප තුළ වඩා යහපත් හැඟීමක් ඇති කර ගැනීමට හා අපගේ බිය වළලා දැමීම සඳහායි. අප නිමක් නැතිව සුරක්ෂිත බව සොයමු. මේ අතරතුරේදී ජීවිතය සැබෑ අත්දැකීමෙහි රස නොලබාම අපට නොදැනීම ගලා බසි. විපස්සනාවේදී අපි වැඩි සුවපහසු සෙවීමට ඇති ආශාව යටපත් කර යථාර්ථය තුළට කිතා බැසීමට පුහුණු වෙමු. පුදුමයට කාරණය නම් සැබෑ සැනසීම ලබාගත හැක්කේ ඒ සැනසීම පසුපස හඹා යෑම නතර කළ විටය. එය තවත් උගුලකි. සැබෑ පරිපූර්ණත්වයේ මතුවන්නේ සුවපහසුව පිළිබඳව ඇති ඔබගේ අසීමිත ආශාව ලිහිල් කළ විටය. ආශාවන් සංසිඳුවා ගැනීම සඳහා ඔබ දුවන කලබලකාරී තරඟ දිවිල්ල නතර කළ වහාම ජීවිතයේ නියම සුන්දරත්වය මතුවී එනු ඇත. ඔබට සැබෑ නිදහස හා සුරක්ෂිත බව ලැබෙන්නේ වේදනාව හා අනතුරු සහිතවද මුලාවෙන් තොර යථාර්ථය සොයා යන විටයි. මේ අප විසින් ඔබට ඒත්තු ගන්නට යන තවත් ධර්මයක් හෙවත් ආගමක් නොවේ. නිරීක්ෂණය කළ හැකි යථාර්ථයකි. ඔබට දැකගත හැකි මෙන්ම ඔබ දැකගත යුතු සත්‍යයකි. වසර 2500ක් පැරණි වූ බුදුදහම ඒ වටා තට්ටු ගණනකින් චාරිත්‍ර හා වත්පිළිවෙත් වර්ධනය වීමට ප්‍රමාණවත් කාලයක් තිස්සේ පැවතිනි. කෙසේ වෙතත් බුදුදහමේ මූලික ආකල්ප අත්හදා බැලීම් වලට ගොදුරු කළ හැකි හා නිදහස් චින්තනයට අනුබල දෙන සුළුයි. ගෞතම බුදුරජාණන් වහන්සේ සම්ප්‍රදාය විරෝධී වීමට හා පිළිගත් සම්මතයෙන් බැහැරව කටයුතු කිරීමට නිර්භය වූ පුද්ගලයෙක් වූහ. උන්වහන්සේ තමාගේ ඉගැන්වීම් ලෝකයාට ඉදිරිපත් කළේ ආගමක් ආකාරයෙන් නොව තමන්හට පරීක්ෂා කර බැලිය හැකි යෝජනාමාලාවක් ලෙසය. උන්වහන්සේගේ ආරාධනාව වූයේ ඇවිත් බලන්න යන්නයි. තමාගේ හිසට උඩින් අන් පුද්ගලයෙකුගේ හිසක් පැලඳ නොගන්න යැයි කීහ. බුදුරජාණන් වහන්සේ එම කියමනෙන් අදහස් කළේ පිටස්තර පුද්ගලයෙකුගේ වචන පිළි නොගන්න කියාය. ඔබ විසින්ම දැකගත යුතුය.
මෙම පොතේ කියවන සෑම වදනක් පාසාම ඔබ එම ආකල්පය උපයෝගී කරගත යුතු බව මගේ හැඟීමයි. අප මෙම විෂය පිළිබඳ විශාරද දැනුමකින් යුක්තයයි සිතා ඔබ සියල්ල පිළිගත යුතුයයි අප නොකියමු. අන්ධ විශ්වාසයට මෙහි තැනක් නැත. මේවා අත්හදා බැලිය හැකි යථාර්ථයන්ය. ඔබගේ දැකීම මෙම පොතෙහි සඳහන් ආකාරයට සකස් කර ගැනීමට ඉගෙනගත් විට ඔබටම එය දැකීමට පිළිවන. ඔබගේ විශ්වාසයට පදනම් වන්නේ එය පමණක්මය. විපස්සනා භාවනා පුහුණුව අතිශයින් පරීක්ෂණාත්මක වූ පුද්ගලික ගවේෂණයකි. බුදුදහමේ මූලික කරුණු ඇසුරින් සාරාංශයක් අපි මෙහිදී ඉදිරිපත් කරමු. විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කිරීමට වෑයම් නොකරන්නේ ඒ කාර්ය හොඳින් කරන ලද වෙන පොතපත ඇති නිසාය. එසේ වුවත් විපස්සනා භාවනා පුහුණුව සඳහා ඉතා අවශ්‍ය වන මෙම කරුණු තරමක් හෝ සඳහන් කිරීම අත්‍යවශ්‍යයි. මනුෂ්‍යයන් වන අප ජීවත් වනුයේ අමුතුම තාලයකට බව බෞද්ධ දර්ශනයට අනුව බලන කල පැහැදිලි වේ. අප අවට ඇති සියල්ලක්ම වෙනස් වන නමුත් එම තාවකාලික දේ ස්ථීර ලෙස දැකීමට අපි පුරුදු වී සිටිමු. වෙනස් වීමේ ක්‍රියාවලිය නිරන්තරයෙන්ම සදාකාලිකය. ඔබ මේ පොත කියවන මොහොතේ ඔබගේ සිරුර වයසට යමින් පවතී. නමුත් ඔබ එයට අවධානය යොමු කරන්නේ නැත. ඔබ අතේ තිබෙන පොතද දිරා යමින් පවතී. මුද්‍රිත අකුරු මැකී යමින් පවතින අතර පිටු ලිහිල් වී ගැලවී යයි. ඔබ අවට තිබෙන බිත්ති දිරාපත් වෙමින් තිබේ. බිත්තිවල අංශු ඉතා වේගයෙන් කම්පණය වන අතර සෑම දෙයක්ම වෙනස් වෙමින් කැබලි බවට පත් වී දියවී යමින් පවතී. ඔබ ඒ වාටද අවධානය යොමු කරයි. පසුව යම් දිනක හදිසියේම ඔබ අවට වටපිටාව දෙස බලනු ඇත. ඔබගේ ශරීරයේ රැලි වැටියද හන්දිපත් වේදනා දේ. පොත කහපැහැ ගැන්වී අකුරු මැකී ඇත. ගොඩනැගිල්ල කඩා වැටෙමින් පවතී. තාරුණ්‍ය ගෙවී යාම පිළිබඳව ඔබ දුක් වේ. ඔබගේ වස්තුව අහිමි යන විට හඬා වැළපේ. මේ වේදනාව පැමිණෙනුයේ කොහේ සිටද? එය ඔබගේම අනවධානය නිසා පැමිණෙයි. ජීවිතය සමීපව දැකීමට ඔබ අසමත් විය. නිරන්තර වෙනස් වීම දැක ගැනීමට ඔබට නොහැකි විය. මම, පොත සහ ගොඩනැගිල්ල ආදී වශයෙන් මානසික නිර්මාණ එකතුවක් ඔබ ගොඩනගාගෙන තිබුණි. ඒවා ශක්තිමත් යථාර්ථවාදී වස්තුන් බව ඔබ උපකල්පනය කළේය. ඒවා සදාටම වෙනස් නොවී එසේම පවතීවි යයි ඔබ විශ්වාස කළේය. කවදාවත් එසේ නොවේ. නමුත් දැන් ඔබට එම නිරන්තර වෙනස් වීමට කන් යොමාගෙන සිටිය හැකියි. නිරන්තර ගලා යෑමක් ලෙස ඔබගේ ජීවිතය දැකීමට ඔබට ඉගෙනගත හැකියි. හේතු නිසා හටගන්නා සියලු දේ නිරන්තර ප්‍රවාහයක් බව ඔබට ඉගෙන ගැනීමට පුළුවන්. ඒ සඳහා ඔබට පුහුණුව සහ කාලය පමණක් අවශ්‍ය කෙරේ. මනුෂ්‍යයන් වන අප සමහර අවස්ථාවලදී යමක් කියන්නේ හෝ තේරුම් ගන්නේ පුදුමාකාර අනුවණකාරී බවකිනි. අපට ලැබෙන මුළු ඉන්ද්‍රිය උත්තේජන වලින් 99%ක්ම අප නොසලකා හැර ඉතිරිය අපගේ රුචි ආනුව මනසින් ස්ථාපිත කරගනිමු. පසුව එම මානසික වස්තුන් කෙරෙහි පුරුදු වී ඇති පරිදි ප්‍රතිචාර දක්වමු. උදාහරණයක් මෙන්න. එක්තරා රාත්‍රියක ඔබ තනිව සිටින විට ඈතින් බල්ලෙකු බුරණ අහන ඇසෙනවා යැයි සිතන්න. තනිව ගත් විට එය හොඳ හෝ නරක නොවන සිදුවීමක් පමණි. නිසල බව තුළින් ශබ්ද තරංග ගලා එයි. ඔබට ඇසෙන සංකීර්ණ ශබ්ද ඔබගේ ස්නායු පද්ධතිය තුළදී දීප්තිමත් විද්‍යුත් උත්තේජක බවට පරිවර්තනය වීමක් සිදුවේ. මෙම ක්‍රියාවලිය අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම ධර්මතා පිළිබඳ අත්දැකීමක් ලෙස භාවිතා කළ හැක. මිනිසුන් වන අපි එය මුළුමනින්ම නොසලකා හරිමු. ඒ වෙනුවට අපි එම දැකීම මානසික වස්තුන් හැටියට පදිංචි කර ගනිමු. එයට මානසික පින්තූරයක් අලවා ගන්නා අපි මෙලෙසින් ආවේගශීලී හා සංකල්පිත ප්‍රතික්‍රියා මාලාවක් දියත් කරමු. අන්න අර බල්ල අදත් බුරනවා. ඌ බුරන්නේ වැටමයි. හැම රැයකම මුගෙන් කෙතරම් කරදරයක්ද? මම පොලිස් කාරයෙකුට කතා කරනවා. නෑ,
බල්ලන් අල්ලන කෙනෙකුට කියනවා. එහෙම නැත්නම් බල්ලාගේ අයිතිකරුවාට තදින් ලියුමක් ලියනවා. නෑ ඒකත් කරදර වැඩක්. එක්කෝ මම කන් දෙකට ඇබ ගසා ගන්නවා. මේවා හුදෙක්ම සම්ප්‍රජානන මානසික පුරුදු වෙයි. ඔබ අවට සිටින වැඩිහිටියන්ගේ සම්ප්‍රජානන පුරුදු අනුකරණය කිරීම මගින් කුඩා අවධියේදී ඔබ මෙලෙස ප්‍රතිචාර දක්වීමට ඉගෙනගෙන ඇත. මෙවැනි ප්‍රතිචාර ඉස්ලාල් පද්ධතිය තුළ සහජයෙන් පවතිනක් නොවේ. තවද ඔබගේ මානසික යාන්ත්‍රණය පාවිච්චි කළ හැකි එකම ක්‍රමය මේ නොවේ. කලින් ඉගෙනගත් දේ අමතක කළ හැක. ඔබ කරන දේ එම මොහොතේම වටහාගෙන එය දෙස නිශ්චලව බලා සිටීම එහි පළමු පියවරයි. බෞද්ධ දැකීමට අනුව බලන විට මිනිසුන් වන අපට ඇත්තේ ජීවිතය පිළිබඳ පසුගාමී දැකීමකි. ඇත්ත වශයෙන් දුකට හේතු වන දේ දෙස බලා එය සතුට ලෙස ගැනීමට අප පුරුදු වී සිටින. දුකට හේතු වන්නේ අපි කලින් කී පරිදි ඇලීම් ගැටීම් රෝගකාරකයයි. ඔබගේ සිතට යම් අරමුණක් පිවිසුනායයි සිතමු. රූමත් ගැහැණියක්, කඩවසම් තරුණයෙක්, අධිවේගී බෝට්ටුවක්, බේකරියක පාන් පුළුස්සන සුවඳ, පසුපසින් ලුහුබදින මෝටර් රථයක් හෝ එබඳු ඕනෑම දෙයක් විය හැකියි. අපගේ ක්ෂණික ප්‍රතික්‍රියාව වන්නේ බොහෝ සංවේදීව එයට ප්‍රතිචාර දැක්වීමයි. උදාහරණයක් ලෙස සිත්තැවුල නැතහොත් සාංකාව ගන්න. අපි බොහෝ සිත්තැවුල් උපදවා ගනිමු. එයම ප්‍රශ්නය වෙයි. සිත්තැවුල පියවර සහිත ක්‍රියාවලියකි. හුදු මනෝභාවයක් නොව ක්‍රියා පටිපාටියකි. ඔබ කළ යුත්තේ එම ක්‍රියාපටිපාටියේ මුල්ම අවස්ථාව දෙස බැලීමයි. වඩාත් ව්‍යාකූල වීමට පෙර තිබූ මුල්ම අවස්ථාව දැකීමට වෑයම් කිරීමයි. සාංකාව නැමැති දම්වැලේ ආරම්භක පුරුක ඇලීම් ගැටීම් ප්‍රතික්‍රියාව බව එවිට පෙනී. කිසියම් අරමුණක් සිතට ඇතුළු වූ විගස අපියේ මනසින් අල්ලා ගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට පෙළඹෙමු. සිත්තැවුල් නොහොත් සාංකා ක්‍රියාපටිපාටිය ආරම්භ වන්නේ එතැනිනි. වාසනාවකට මෙය ඒ මොහොතේම නිෂේධ කර දැමීමට සමත් කුඩා මෙවලමක් අප සතුව තිබේ. ඒ විපස්සනා භාවනාවයි. අපගේ සිතිවිලි ක්‍රියාවලිය ඉතාමත්ම නිවැරදිව පරීක්ෂාවට භාජනය කරන්නේ කෙසේ දැයි විපස්සනා භාවනාව අපට උගන්වයි. සිතිවිලි හා සංකල්පනා සිතෙහි පැන්නගින අන්දම සංසුන්ව ඇලීමකින් තොරව බලා සිටීමට අපි ඉගෙන ගනිමු. විවිධ උත්තේජකයන්ට අප ප්‍රතික්‍රියා දක්වන අන්දමද නිසලව පැහැදිලිව දැකීමට අපි ඉගෙන ගනිමු. ප්‍රතික්‍රියාවල නොපැටලි ප්‍රතික්‍රියා දැක්වීමට අප පටන් ගන්නා බව අපිම දකිමු. සිතිවිලිවල පීඩාකාරී බව ටිකින් ටික පහව යයි. අපට විවාහ වීමට අවශ්‍ය නම් තවම ඒ කළ හැකිය. අප නුහුබැඳෙන මෝටර් රථයේ මාර්ගයෙන් ඉවත් වීමට තවම පුළුවන්. එහෙත් ඒ එකක්වත් නිසා අනවශ්‍ය සිත් පීඩා ඇති කර ගැනීමට දැන් වුමනා නැත. මේ ලෙස සිතිවිලිවල පීඩාකාරී බවෙන් මිදීම තුළින් යථාර්ථය පිළිබඳ මුළුමනින්ම නැවුම් දැක්මක් අපට ලැබේ. මෙය අපගේ චින්තනයේ පූර්ණ පරිවර්තනයකි. පීඩාකාරී සිතිවිලිවලින් නිදහස් වීමේ ප්‍රමෝදය එය රැගිනේ. මෙම ප්‍රයෝජනය නිසා අරමුණු මේ ආකාරයෙන් දැකීම නිවැරදි දැකීම ලෙස බුදුදහමේ හැඳින්වේ. බෞද්ධ ග්‍රන්ථවල මෙය ඇත්ත ඇතිසැටියෙන් දැකීම නොහොත් යථාභූත ඥානය ලෙස නම් කිරීම. විපස්සනා භාවනාව යනු යථාර්ථයේ ස්වභාවය නව ආකාරයකට දැක ගැනීමට අපව ක්‍රමක්‍රමයෙන් පුරුදු කරන අභ්‍යාස මාලාවකි. මෙහිදී යථාර්ථයේ කේන්ද්‍රය වන මම පිළිබඳවද නව දැක්මක් අපිට හෙළි කරයි. අනෙක් සියලුම සිතුවිලි ක්‍රියාවලීන් තුලදී කළදීම අප මම යන්නටද කර ඇති බව ඉතා සමීප පරීක්ෂාවකදී අපට දකින්නට ලැබේ. එනම් ගලා යන සිතිවිලි හා හැඟීම් සංවේදනා නැමැති දියසුලියක් ගෙන එය මනෝමය වස්තුවක් ලෙස කැටිකොට ගනිමු. පසුව අපේයට මම කියා ලේබලයක් අලවමු. එහෙම උදේ පටන් සදාතම අප එය සලකන්නේ වෙනස් නොවන කල්පවත්නා දෙයක් ලෙසටයි. මම යන්න අනෙක් සියල්ලෙන් වෙන්ව පිහිටි දෙයක් ලෙස දැකීමට අප පුරුදු වී ඇත. අප
අපව සදාකාලික විශ්වීය විනස්වීමේ ක්‍රියාවලියෙන් වෙන් කර තබා පසුව කොතරම් පහළුවක් කම්කමක් දැනෙන වාදයයි දුක් වෙමු. අනෙක් ජීවීන් සමග පවතින සහජ බැඳීම නොසලකා හරින අපි මා වෙනුවෙන් මා වැඩිපුර ලබා ගත යුතු බව තීරණය කරමු. එසේ කරන අපි මිනිසුන් කෙතරම් අසංවේදී හා ගිජු බවින් යුතුද කියා විශ්මයට පත් වෙමු. සෑම දුෂ්ට හා සිත්පිත් නැති ක්‍රියාවක්ම පැන නගින්නේ පවතින සියල්ලෙන් වෙන් කරගන්නා මම යන ව්‍යාජ හැඟීම තුලිනි. මෙම තනි සංකල්පයේ මායාව පුපුරවා හැරිය විට ඔබගේ මුළු විශ්වයම විනාශ වීමකට බඳුන් වේ. කෙසේ වෙතත් එය එක රැයකින් කිරීමට බලාපොරොත්තු නොවන්න. ඔබගේ සෑම සිතුවිල්ලකින්ම ක්‍රියාවකින් හා වදනකින්ම මම සංකල්පයේ ගොඩනැගීම සඳහා මුළු ජීවිත කාලයම වැය කර ඇත. එවන් දෙයක් ෂෙනයකින් වාස්ප වී නොයයි. ප්‍රමාණවත් කාලයක් හා අවධානයක් ලබා දුන් කල ඒ ඉවත්ව යන්නත. විපස්සනා භාවනාව මෙම සංකල්පය දියකර හරින උපක්‍රමයකි. එය දෙස බලා සිටීම තුළින්ම ඔබට එය ටිකෙන් ටික විනාශ කර දැමීමට පුළුවන්. මම යන සංකල්පය ක්‍රියාවලියකි. එය ක්‍රියා කරවන්නේ අප විසින්ය. විපස්සනාවේදී අප ඒ කරන බවත් ඒ කරන්නේ කෙසේද කුමන වේලාවකදීද යන්නත් දැකීමට අපි ඉගෙන ගනිමු. එවිට එය පැහැදිලි ආකාශය තුලින් ඉවත්ව යන වලාකුලක්සේ මැකී පලා යනවා ඇත. එවිට එම අවස්ථාවට උචිත පරිදි එය කරනවාද නොකරනවාද යන විකල්පයක් අපට තිබේ. බලකිරීමක් නැත. අපට තෝරා ගැනීමක් කළ හැකියි. මේ සියල්ල ගැඹුරු දැනුම් කොටස්ය. ඒ සෑම කොටසක්ම මිනිස් පැවැත්ම පිළිබඳ ගැටලුවක් ගැඹුරින් වටහා ගැනීමක් වෙයි. වෙරදරීමකින් තොරව කඩිනමින් මේවා සිදු නොවේ. නමුත් වෙහෙස වී හෝ ලබා ගන්නා ප්‍රතිඵලය අතිමහත්ය. එමගින් ඔබගේ ජීවිතය පූර්ණ පරිවර්තනයකට යොමු කරවයි. මෙන්පසු ඔබගේ ජීවිතයේ ගෙවෙන සෑම තත්ත්වයක්ම වෙනස් වේ. මේ මාර්ගයේ දැඩි අදිෂ්ඨානයකින් ඉදිරියට ගමන් කරන භාවනානුයෝගියා පරිපූර්ණ මානසික සෞඛ්‍යයක් අත්කර ගනිමින් ජීවත් වන සැමට මෛත්‍රිය දක්වයි. තමාගේ දුක මුළුමනින්ම අවසන් කර ගනිමින් මේ සුළුපටු ඉලක්කයක් නොවේ. එහෙත් ඵල නෙලා ගැනීම සඳහා ඔබට මුළු දුරම ගමන් කිරීමට අවශ්‍ය නැත. ප්‍රතිඵල මුල පටන්ම ආරම්භ වී කාලයත් සමග එකතු වනු ඇත. එය සමුචිත කාර්යකි. භාවනා පුහුණුව වැඩි වන තරමට ඔබ ඔබගේ පැවැත්මේ සත්‍ය ස්වභාවය පිළිබඳව වඩාත් යහපත් අවබෝධයක් ලබා ගනී. භාවනාවේ යෙදෙන පැය ගන්න වැඩි වන විට සිතේ ඇතිවන සෑම සිතිවිල්ලක් චේතනාවක් හා චිත්ත ආවේගයක් දෙසම නිසලව හා සංසුන්ව බලා හිඳීමේ හැකියාවද දියුණු වේ. විමුක්ති මාර්ගයේ ඔබ ලබන දියුණුව භාවනා මෙට්ටය මත ගත කරන පැය ගන්නනුව මිනිය හැකිය. මේ ක්‍රියාවලිය තුළදී ප්‍රමාණවත් යැයි ඔබට හැඟෙන ඕනෑම විටක නැවැත්විය හැක. ජීවිතය පිළිබඳ සත්‍ය තත්ත්වය දැනගැනීමේ කැමැත්ත සහ තමාගේ සහ අන් අයගේ ජීවන පැවැත්ම වඩා හරවත් කරගැනීමේ ආශාව හැරුණු විට ඔබට වෙනත් බලකිරීමක් නැත. විපස්සනාව අවශ්‍යයෙන්ම අත්හදා බැලීමකි. එය න්‍යායාත්මක නැත. භාවනා පුහුණුවන අතරතුරේදී ජීවිත අත්දැකීම් හා හැඟීම් කෙරෙහි ඔබ තුළ වඩාත් සංවේදී බවක් ඇතිවනු ඇත. ඔබ වාඩි වී ජීවත් වීම පිළිබඳව උදාර සිතුවිලි මවමින් කාලය ගත කරන්නේ නැත. ඔබ ජීවත් වෙයි. විපස්සනා භාවනාව යන අන් සෑම දෙයකටම වඩා ජීවත් වීමට ඉගෙන ගැනීමයි. තුන්වැනි පරිච්ඡේදය නිමා විය.